මෙතැන පේනවා කෙලින්ම බතලය කර බත්තලය කර ඊට හා පැත්තේ බත්තලකට ලහ පැත්ති නවා මේ සාමසර කන්දනේ වෙන කන්දත්ත නගත් පේෙනවා බත්ලක උඩමන චෛත්‍යකුත් පෙනවෙන පැස්සවර ත හර දෙවැස්ස ඇතර යාකමන්තීම වෙන ගොහ කන්දනට වයින න්න අපයා ස්රන්න එෙනම අම්බුලුවාවේ මොකත්ම ගෝචන සෑන ජන සෑ යන්න පුලුවන් උපරිම ගන්ටාව දැන්තියන්නේ මේ කරන්ඩුවති කියන්නම තියන්නේ ඒක යන්න බැරහිදම යන්න පොතන යන්න පැනවල්ල සුවන හරිහරි බොරුවට කියනවන යන්න බරුව ඇත්තරම යන්නමති හැර පෙනදි ශුට්ටි රත්තිය කට්ටයන පල්ලයට ඉති අපිට මේ කියන්න පල්ල හන කට තවට්ටන්න පුලන් කියල කියන්න ඔයතම පේන වි පල්හැත්යන්න මේ වගේ තම එක වෙනස දන අපිට කනුවක්කොට මේක හැරෙන්වත්ද අපිෙන් පල්ල ඇත්තගන්න ඉතිගොන්න මං ආවා අම්බුලා හෙලිපැට්කට එකල ම පස්කරමගේ හෙලිකොප්‍රේ හෙලිපට පොඩි පැත්ත වාකර ඉති මේ තම හෙලිකප්‍රේ තම අම්බුලා හෙලිපැට් එක ඉතින් අම්බුලා හෙලිපැට් එකක් කියනක දැනගටරක් වයසකද මන්න දැන්දරක ඉටම සුන්න ඇහෙනවද රූම් ගල සතය පයිනස් කොල හෙල්ලෙනවා මේ බලන්න ඉති ඉතිගන මදැ අම්බුල පතර ගමගන්න අම්බුලුව පැතර ඇන්න තියෙන්නේ ගම්පොලින් මාවනැල්ල පාරගීල්ල හිති පෙනවතින ලොකු කාපට් පාරත් තියෙන්නේ එතන කොහ තන හැරනතින මට මතරම එක පාර ගහි තිෙනවා දැ රුදු හතකට විතර කලින්ද දස් දාසේ තැපී යන් ඕන තින අම්බුලුවාව ඒ චෛත්‍යය වගේක චෛත්‍යය තමයි ගොවි ජන සෑ ඔව මේ කොහ ගගේ හර ති ඔන්න තිනව කන්ද තම නගින් ති මන්ද කන්ද ටික්තුරාව අපි හැම මිසරට අපිට සහතුරතව යන්න තිනවා ඉතිං දැ යනගමන්ගන්නේ අම්බුලුවාවට යනට පරණ යාලුටියකුත් හබුණ මෙතරන්න යාලෝටික් කටිය වටේට වන්න මෙල්ලකු ගල් පරතයක් ගවින්න මෙතන පේපේනේ බයිකත් බ්‍රේග් හතම නවත්තන් එන්න ඒතර කන්දත්තියන ඉට පස්ස මේ ගොඩක්ට පයිගන කටිකුත්තින්න ඔයි පල්ල තියන්නේ ගම්පල ටවන එක මේ මුළු වටේම දැන්ටවත් පේන්ට පටන් කරන්තියෙන්නේ එති අප උඩටයන් තා පොඩිතුර ඇතියෙන්නේ මංක අමන් කිය හිට මේ පල්ලට යනකට කන්ද නගෙනට තැන්තැන්ගල කට වාඩ ලට පුලන්තන් හරි ගස හරශ. මට මතකන කලින් සරනකට ගාර කෙන මේ ගොඩක් කලින්ද දස් දාසේතර එතර මේවලා කොහත් නැවත්තන කෙලින් මුල්ටමගේ ඒදවස ලනික මේ අපි බැලුව ඔකට පෙන්න්නට කිලුවනව තිබෙන දැන්න මේ වීඩියෝ කරන්නේ ජංගොඩට අම්බුලාවට තැම මේ දාන්න බේක කතගන්නට යටටින් බ්‍රේක ගන්න නත පල්ලටන ගීරක තිබත් ඉතින් ඔන්න මං ආවා මේ අම්බුලාවට නවතර නැ දැම තම නවත්ත නොනේ අතල පොඩිතුරත්තන පයි ඇන්න එල්ම කියන තැන තියෙනවා එම තිරන පිතට සසගල කියන්නතු හිට පස් මෙත ටොපියල් දෙසියක් ගන්න එනකොට ටිකට්ට හබේ විචරට මේතර නෙමේ අපි ටුට මෙතර තියෙනවා මේ පල්ට තේබොන්් හැම්පුලු අන්තර හැමදේම තියන මෙතන එක මුදුන් ටාපු ගම් තියන්නේ ඉන්නම් පෙන්න්න ඉතින් වෙන්න මේකටම නගින් තියන්නේ ජංගුට මම එක පරක්කාමට දැ මතකන කොහ නගින්න කියලා බලමිස්රට කියල්ල මෙතන එහා පැත්ත තියෙනවා මේ කෝවිල ඇති වදා කෝවිල ඊට පස්සේ මෙතන ක්‍රිස්ති මුස්ලිම් කට්ටිය ඔය යාශන් කර තනත්තිය මෙවා ඇතුළ ය
තියෙන ගම්පොර ටවුන් එක කල්ලා තියෙන. ඊට පස්සේ ඈතින් තියෙන කඳ තමයි මේ කඳු ඇටි. මෙන්න මේ පැත්තේ තියෙන ලානින් පාට ඒ තමයි නතර ස්ක්වෙර්. ඊට පස්සේ මෙතන මේ ළඟ තියෙන කඳුව කඳ තමයි හන්තාන. ඊට පස්සේ ඔය කොන්දේ උසම කෑල්ල තියෙන උසම කෑල්ල තමයි කටුසු කොන්ද කියලා. කියන්නේ ඊට මෙහා පැත්තේ චුට්ටි කෑල්ල තමයි ඌරාගල. ඊට පස්සේ මෙහෙම ගියට පස්සේ අර පැත්තේ තියෙනවා පිදුරු තලාගල පැත්ත. චැරියට් පාත් ඒ කඳු සෙට් එකේ තමයි අර පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ මීදුම වැහිලා තියෙන්නේ පිදුරු තලාගල පැත්ත. ඒ පැත්ත හෝ අර නෑ මේ පැත්තම. ඊට පස්සේ අර කණු වගේකුත් වෙනවා දැක්කද? පිදුරු තලාගල පැත්ත. ඒ පිදුරු තලාගල හරි මට හරියටම හොයාගන්න අමාරුයි. පිදුරු තලාගල හරි නුවරළිය පැත්තේ කඳු ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ නුවරළිය පාර යන්නේ ඔන්න මේ හිට මෙහා තියෙන කන්ද ඔන්න තියෙන ඔකට එහා පැත්ත. මේ රම්බඩ පැත්ත තමයි තියෙන්නේ. ඉතින් මුළු පැත්ත බලාගෙන පේනවා. අපිට යන්න තියෙන උඩට. දැපියා මේ උඩට. මොන දැම්මන් ඇතුළු වෙනවා. වෙනවනේ මොක් වෙනකොට ගල් තියෙන්නේ. හරි. කොන්ක්‍රීට් බීම් වෙනකොට. ඔන්න එන්ට්‍රන්ස් එක. වඩි පෙර ලිස්සන සුලයි කියලා තියෙනවා. එහා පැත්තෙන් ගිහිල්ලා බලමුද? උඩට ගිහිල්ලා එනකම් බලමු. එන්න. හවාදයයි අවුරුදු තුනට වැඩි ළමොන් රැගෙන යමින් වලකින්න. වෙනද යා උඩට. ඉතින් ඔන්න මං ආවා හම්බුලාවේ එක තැනකට. ඉතින් මේ චෛත්‍යයේ මේක වටේම යන්න පුළුවන් තැනක් තියෙන ගෑ උඩට නැගගට පස්සේ දැන් ඈතින් පේනවා වහිනවා ගොඩක් වෙලාට මාවනල පැත්ත. දැන් අර පේන්නේ අලගල්ල කන්ද. අලගල්ලෙන් දකුණ පැත්තට තමයි වහින බටිර පැත්තට. ඒ කියන්නේ අනිවාර්යයෙන් මාවනල ඒ පැත්තට වහිනවා. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා මේ ඔය 12 භාගයේ පැත්තට යන කඳු. ඒ කියන්නේ ඔය හරියටම කියන්න බෑ. මං හිතන්නේ මේ කබර කරලා තියෙන්නේ. ඔය 12 භාගයේ කඳු සෙට් එකේ තියෙන්නේ. ඊට පස්සේ මට මේක පේන්නේ. මොකද්ද? බතලේකල මේ බතලේකල කඳ පේන්නේ. මේ අලගල තියෙන්නේ. බතලේකල පැත්තට වහිනවා අනිවාර්යයෙන්. ඊට පස්සේ අර තියෙන්නේ හැටිපොල කන්දයි විල්ෂා කන්දයි. ඊට පස්සේ ඔකට මැදින් ඈතින් පේන තියම්බුක්ක. ඊට පස්සේ හන්තින නකල්ස් පැත්ත ගොම්බානිය. අපි යන් අනිත් පැත්තට වටේ බලන්න. මුළු පැත්ත බලලා බලන්න පුළුවන්. හොඳට පේනවා මේ. මොකද මේ පැත්තට අපට හේවණයි. එහා පැත්තෙන් වැහිලා හින්දා. මං ආයෙත් පේනනම් කඳු ටික. අර මෙතන කෙලින්ම ඈතින් පේනවා ඇත ලිහිණිගල. පේනවත් දන්නේ නැහැ. කොහමද අර උසර පේන කඳු දෙක තමයි ඇටි පොලයි විල්ෂා කඳ. විල්ෂා කඳ තමයි මාතලේ ටවුන් එකේ ඉඳලා බැලුවොත් එහෙම පේන කඳ. ඊට පස්සේ මේ පැත්තේ කඳු දෙකක් වගේ තියෙන්නේ විසෝගල කුරුණෑගල උසම කඳ. අපි යන් උඩට බලන්න. සෑන් වහිනවා. හොඳටම වහිනවා මේ පැත්තට. මෙන්න මේ වලාකුළු යට මේ කැල්. ඉතින් ඔන්න අම්බුලාවේ මොකද්ද මේ ගොවිජන සෑයනේ. ගොවිජන සෑයේ යන්න පුළුවන් උපරිම ගානට ආව දැන් තියෙන්නේ මේ කරඬුව දිගේ යන්න තමයි තියෙන්නේ. ඒක යන්න බැරි හින්දා මේ යන්නේ. ඔතනින් යන්න බැරි මල්ලේ. ෂුවර්නේ. හරි හරි. මම බොරුවට කියනවා නෙවෙයි යන්න බැරුව. ඇත්තටම යන්න බෑ මෙතෙන් හැර. පෙරදී ෂුට් ටිකක් තියෙන්නේ.
සෑන් උඩ කර නැගලා ඉන්නේ කට්ටිය එනවා පල්ලෙහාට. ඉතින් නෑ අපිට නෙමෙයි කියන්නේ පල්ලෙහෙන කට්ටියට තවුරට එන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඔය තමයි පේන විදිහ පල්ලෙහත් වෙන්න මේ වගේම තමයි. එක වෙනස තියෙන දැන් අපි ඉන්නේ කණුවක් උඩ මේකේ හැරෙන්නවත් බෑ. අපි යන් පල්ලෙහට දැන් ආයෙම. ගොඩක් කළා ඉඳලා වැඩකුත් නැහැ. දැන් යන්නත් නැත්නම් වැවක් තියෙනවා. ඒක ගාවට යන්න. ඊට පස්සේ අර තැන් දෙක තුනට අපි බලන්න යා මොනවද තියෙන කියලා. නෝට අනම්ම නම් ගන්න පුළුවන් මෙතන තවත් එහෙම. අන්නාරකේ මොතුරට චුට්ටක් කලින් මොදුන්ට කලින් රවමට නම් ගියා. උඩම රවමට යන්න බැරි නම් මොකද උඩ රවම පොලිමට හිටියා ආයෙ මාරු වෙන්න බෑ. ඉතින් දැන් අපි යන් ආයෙම ස්ට්‍රැප් පල්ලෙහාට. ඉතින් අයිස් ටී එකක් ස්ට්‍රෝබෙරි. දැන් මම ඉන්නේ අඹුලාවේ. අඹුලාවට යන තැන තියෙනවා මේ ජාවා කොෆි හට් කියලා. අනේ එතන තමයි මේ බොන්නේ. මරු. බතලේගල බතලේගල ඊට එහා පැත්තේ බතලේගල එහා පැත්තේ නෝ මේ ඔය සාමසර කන්ද නෙමෙයි වෙන කන්දත් නේකත් වෙනවා. බතලේගල උඩම නාල චෛත්‍යිකුත් වෙනවා මෙතනට. වැස්ස ඉවරයි පැත්තට වෙහර. දෙවැස්ස ඈතට යනකම තියෙන්නේ. වෙන කොහෙවත් නම් දැනට වයින්ව පේන්නේ නැහැ. අපි යන්නේ ඉස්සරහට. ඉතින් මෙන්න මේකෙදි මම බිව්වා අයිස් ටී එකක්. දකින්නදනේ. ඒක ගාන 720යි. හැබැයි හොඳටම ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගාන රුපියල් 300ක් 350ක් වගේ තිබ්බනම් ඒක සාධාරණයි. පට්ට ගණන් 720 නම් වටින්නේ නැහැ ඉතින්. ඒක ඉතින් මේ මෙතන වැඩ කරන කට්ටියගේ අදාළ නැහැ ඒක. ඒ කට්ටිය හරි හොඳයි. හොඳට කතා බහ කරා. මේ ඒක ඉතින් කම්පැනි අවුලන්නේ තියෙන ඉච්චර ගානක් මම කියන්නේ සුද්ධෝ ඉතින් ගන්නවා ඉතින්. ලංකාවේ කට්ටිය නම් වැඩි හොඳනම් සුද්ධුන්නත් වැඩි. මොකද තම බියම් බිල තියෙනවානේ. ඉතින් ඒකේ පටනහකම ගැලපෙන්නේ ඒකේ රසය හැමදේමත් එක්ක රුපියල් 350කට නැත්තම් 450කට. හැමෝම ඉස්සරහට එම යන්නන වලට වැව පෙන්වන්න මෙතන. ඉතින් පල්ලෙහාට යනකොට තවත් ලස්සන තැනක් තියෙනවා මම පෙන්වන්න. ඊට කලින් චුට්ටි පොකුණක් තියෙනවා. පොඩි පොකුණක්. පොංජි පොංජි මාළු දෙදෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ බලන්න. මෙතන මොනවාරි කණ්ඩ වගේ දෙයකට පාවිච්චි කරා එක. මෙන්න මේක තමයි මම පෙන්වන්න ආවේ. කවුද මේ ඉන්නේ? බලන්නකෝ. මරුවේ. මේ බලන්න. අත් හතරක් තියෙන නිල් පාටයි. මම ඉතින් ওই දෙවියෝ ගැන ඉතින් ලොකුට දන්නේ නැහැ. හැබැයි විෂ්ණු දෙවියෝ දන්නේ නැහැ නේ. ඉතින් ඔන්න මං ආවා අම්බුලාවේ හෙලිපෑඩ් එකට. ඒකල මං පාක් කරා මගේ හෙලිකොප්ටරේ පොඩි ඉඳා පැත්තක පාක් කරේ. ඉතින් මේ තමයි මගේ හෙලිකොප්ටරේ. මේ තමයි අම්බුලාවේ හෙලිපෑඩ් එක. ඉතින් අම්බුලාවේ හෙලිපෑඩ් එකක් තියෙනවා කියලා දැනගන්න ඔයාගේ වයස කීයද? මම නම් දැන් දැනගත්තේ. ඔය ඈතින් පේන්නේ චරියට පාත් පැත්ත නුවරළිය පැත්ත. අපි යන් අම්බුලාවේ වැවට. අම්බුලාවේ වැවක් තියෙනවා කියලා දැනගන්නට ඔයාලගේ වයස කීයද? මාත් දැනගත්තේ අද. ඒක
මංහිතන මේ ළඟ දිහදන්නත මොකද මීට කලින්ගෙනකොට මේ වැවක් පෙනුන්නේ නැහැ. එක්කෝ වැවක් තියෙන්නදී මම දැක්කේ නැහැ නැත්තම් වැවක් තිබ්බේ නැහැ. බලන්නකෝ පයිනස් කැලයක් තියෙන වටේටම. ඉතින් ටිකක් තද පයිනස් කැලයක් තියෙන්නේ. හැබැයි ඇතුලේ කැලේ තියෙනවා. ඒ කියන්නේ එච්චරම තදක් නැහැ ඉතින්නේ. ඉතින් ඔය බලන්නකෝ. මෙන්න තියෙන අම්බුලුවාව වැව. අතනින් යන්න පුළුවන් පොඩි අයිටම් එකක් තන අපි එතෙන්ට ගිහිල්ලා බලමු. ඊට පස්සේ මේ එන අතරමඟ තිබ්බ තව මේ ඔය පොඩි චිල්ඩ්‍රන් පාක් එකකුයි චුට්ටි පොකුණු දෙකකුයි නංග රජ කාලේ විතර හදපු පොකුණු දෙක තුනක්. මම මේ පැත්තේ ගියේ නෑ. හැබැයි යන ගමන් පෙන්වන්න. මොකද මට මුලින්ම එන්න ඕන තිබුණේ මේ වැවට. අර පේන්නේ අම්බුලුවාවේ කණු. කොවිජනසය මපියා අම්බුලුවාවේ වැවට අරන්නකෝ නරුවේ. ඊට පස්සේ ඔන්න ඇහෙනවද රූම් ගල සද්දයක්? පයිනස් කොල හෙල්ලෙනවා. මේ බලන්න ඉතින් මෙතන මෙතන තියෙන පුංචි ගල් වලින් හතපු ගල් වුණ ලී ලී කොටයක්. මෙතන පොඩි ගලක් තියෙනවා. හා මේකට හේතු වෙන්න පුළුවන්. හයියයි මේක. මං හිතුව ඇත්තටම හේතු වෙන්න බැරි වෙයි කියලා උන්ට හයියයි. ඔන්න මරු බාන මන බාන පේන්නේ කියලා වටෙන්ම පේන්නේ වැව තමයි. ඊට පස්සේ ඇහෙනවා ඇති හොඳට අහන් හිටියොත් එම සද්ද නැතුව කුරුල්ලෝ කෑ ගන්න සද්ද. ඊට පස්සේ මම පෙන්නනවා එහා පැත්තේ තියෙනවා මේ ඔය බියර් බොන තැනක. බියර් කෝප්පෙකුත් දාලා තිනවා. බියර් හට් කියලා එකට තියෙන නම දාලා. අපි යන් ඉස්සරහට චුට්ටක් මෙතන ඉඳලා. ඉතින් මම හිතන්නේ මේ බියර් ෂොප් එකට නම් එන්න ඕනේ එහා පැත්තේ හෝටල් එකෙන්. මේකට ඇවිල්ලා එන තැනක් නෙවෙයි. මේ තමයි වැව. ඉතින් අපි හැමෝම ඉස්සරහට මම යන්න යන්නේ. ඔයාලට ඉස්සරහ තියෙනවා පෙන්වන්න. ඉතින් ඔන්න මම ආවා. ඔයාලට මම අර කියපු පොකුණු තියෙන හරියට බලන්න. අම්මේ. ඉවරයි. ඔන්න. කලිසම ඉරුණා. මාර සීන්නේ. දැන් මේ කලිසම අඳින්න වෙන්නේ නැහැ. දැන් මම යන්නත් වෙයි මේක ඇඳගෙන. ආයෙ මෙන්න. කෑල්ලක්ම ඉවරයි. දැන් මේක නගේ දින ඉරුනේ. කලිසම කියන්නේ හොඳ මට්ටමේ තිබිලා තියෙනවා. මේ බලන්නකො. එක පොකුණක්. ඊට පස්සේ මෙන්න. මහා පොකුණු රාජයෙක් ඉන්නවා. මෙයා නියන් අර මේ අනුරාධපුරේ ක්‍රමයට හදලා තියෙන්නේ. හැබැයි ඉතින් සිමෙන්ති ඈ. ගල් වලින් කරපුවා නෙමෙයි. ගල් වඩුවෝන්ගේ විශිෂ්ට නිර්මාණ නෙමෙයි මේ. සිමෙන්ති නිර්මාණ. බලන්නකෝ. අතන තියෙනවා පුන් කලස් දෙකක්. දෙපැත්ත තියෙනවා. හරි ලස්සන හදලා තියෙනවා ඉතින්. මේ බලන්නකෝ මේක මේ හාට් එක හැඩයට තියෙන මං හිතන්නේ. මට බිමේ ඉඳලා බැලුවට පස්සේ පේන්නේ හැම රවුමට වගේ පේනට හදවතක හැඩයට තියෙන්නේ. හැබැයි හදවතේ සිඳුරු හතරක් තියෙනවා හතර පැත්තේ. අපියා අන්න ඉන්නවා. අලුත් පන්නේ මාජි ගහට වැහුණා. දැන් ඉතින් ඉරිච්ච කල්සමක තැන යන්න තියෙන්නේ. නියමයි. හැම මිසරට මග දිගේ ජීවිතේ කකුල රිදෙනවා. කැඩිලා නැති තියෙන්නේ. යා දැන් මම ඔයාලට පෙන්වන්න ඊළඟට මේ මේකේ තියෙන චිල්ඩ්‍රන් පාක් එක. ඒක ලැබි කෙලින්ම යන්. ගෙදර බලා. මම යන්න යන්නේ අලුත් පාරකින්. ලස්සන තැන් ටිකක් තිබ්බොත් පෙන්වන්න. මං අඹුලා පැත්තෙන් මාවනෙල් ගිහිල්ලා නේ. ඒ පැත්තට තමයි යන්නේ ඉඳලා. ඒ පැත්තෙන් ගිහිල්ලා වටයක් යන්න යන්නේ. නාන්න විදින්න හිතුව කෙලින්ම ගෙදර ගියනම් හරි කියලා හිතනවා. මොකද දන්නව? අර පැත්තට වැහි ගතියයි. හම්බු. ඉතින් ඔන්න මං ආවා අඹුලාව චිල්ඩ්‍රන් පාක් එකට. බලන්නකෝ. මේකට වෙලා තියෙන දේ මලකඩ කාලා තියෙන්නේ. බලන්න හැම තැනම තියෙන මේ මෙතන මේකක් තියෙනවා. නගින්න පුළුවන් ළමයින්ට. ඊට පස්සේ මේ බලන්නකෝ මේ කැරකෙන එකක් තියෙනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න. මේ බලන්නකෝ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න ඔංචිල්ලාවක් තියෙනවා. මේ මේ බලන්නකෝ දිරලා ගිහිල්ලා මේ මේ කැරකෙනවා මේක. මේකත් සෙල්ලම් කරන්න පුළුවන්. ඇයි මේව දිරලා යන්නේ නැත්තේ? මෙතන කවුරුත් එන්නේ නැති හින්දා. මෙතන කවුරුත් එන්නේ නැති හින්දා මෙතන කවුරුත් දාලාත් නැහැ. මෙතන පුංචි පොකුණක් තියෙනවා. මේ සීසෝ
බරන් මේ කැඩිලා මෙතන පේනවා සීසෝ මේ බරන් නිකං අතර දල මලකඩ කාල තියෙන්නේ මේ බලන්නකෝ මේ බලන්න දිරලා ගිහිල්ලා මල වාඩි වෙන්න නම් බෑ ඉතින් කඩලයි මේ බලන්න මේ වනම් හයියට තියෙනවා කොච්චර කාලයක් තියද්ද නැතව එනවා මේ මලකට කාලා දිරලා ගිහිල්ලා තියෙන්නේ දැන්ටමත් මේ බලන්න මෙතන උංචිලා දෙකක් තියෙනවා ඒක නම් හොඳ මට්ටමේ තියෙනවා මම හිතන දෙකම මේ බලන්නකෝ නඩත්තුවක් නැතුවද ඉන්නේ නැති හින්දාද දන්නේ මේ කැඩලා තියෙන්නේ අපරාදනේ මේ නම්බර් එකක් තියෙනවා ඇති ලලන්ස් මොකද්ද රත්නපුර ටෙලිෆෝන් නම්බර් එකක් දාලා තිනවා. ඔකට්ටිය මේක බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔකට්ට කිව්වේ නැද්ද නැ මේ කට්ටිය. මෙන්න. මේක. මේ බලන්නකෝ. ඔයාලම තමා කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට එන්න. කට්ටිය විතර සෙල්ලම් කරන්න අර කණුව විතර නෙවෙයි තියෙන්නේ. මෙතන පල්ලෑ වැවක් තියෙනවා. නේද? චිලන් පාකේ ඉරලා සෙල්ලම් කරන්න පුළුවන් මං හිතන්නේ කවුරුත් මෙතන සල්ලි ගන්න ඉන්නේ ෆ්‍රී ඊට පස්සේ මේක නඩත්තු කරන්නත් ඕනේ මෙහෙම තිබිලා හරියන්නේ නැහැනේ මේ බලන්නකෝ මෙතන තනිකරම ගල් කණු සෙට් එකක් තියෙන්නේ බලන්නකෝ හරි වෙනස් තැනයි හරි වෙනස් තැනක් ඉතින් මෙයා මේ මිනිස්සුන්ගෙන් පිරෙන්න ඕන තැන් සංචාරකයන්ගෙන් එහෙම පිරුණා නම් ඉතින් මේ තැන් වලට සල්ලි හම් වෙනවා රජයට ආදායමක් හම් වෙනවානේ. ඒ කියන්නේ මිනිස්සු මොනවා හරි කරා මේ පැත්තේ මිනිස්සුන්ට සල්ලි හම් වෙනවා. දැන් මේ වගේ දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැනේ ළමයි. එන කට්ටිය. ඇයි අතනින් හැරිලා ගෙලින්ම අම්බුලාවේ කණුව නැගලා අනිත් පැත්තට බහිනවා. අන්න අර කණුව. අන්න පිරලා එන මුදුනේ. එන්න මෙහෙට ඇවිල්ලා ශ්‍රී ලංකාවට යන්න. ඉතින් දැන් අපි යන් ආයම සරයක් අපේ ගමනාන්තය ගෙදට තමයි යන්න යන්නේ මාවනල පැත්තෙන් ඒක තීරණය වෙන්නේ කාලගුණ තත්ත්වේ බලලා අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා යන යන්කෝ ගෙවල් පැත්තට මහ වෙලාවක් එන ගන්න අපි මහ දුරක නෙමෙයි ඉන්නේ හැබැයි මම යන්න යන්නේ පාර දුර හින්දා පොඩක් පරක් වෙන ඉඩ තියෙනවා අන්න අර පොකුණු සෙට් එක මෙතන චිලන් පාකේ මෙතන වැව තියෙන විදිහට චුට්ටක් පල්ලෙහා ළඟ ඔක්කොම තියෙන්නේ හැමෝ ඉතින් මම දැන් හෙම්මාදගම පැත්තට බහගෙන යනකොට බලන්නකෝ ඔය තමයි අම්බුලාව කන්ද පේන ඇති කණුව තියෙනවා අම්බුලාවට එහා පැත්තේ කන්දක් තිබ්බා ඒක තමයි තියෙන්නේ ඒ දෙක එකම උස වගේ මෙතෙන්ට පේන්නේ හැබැයි අම්බුලාව ඊට වඩා උසයි මොකද අම්බුලාව උඩට ඒක පල්ලෙන් පේන්නේ දැන් මම යන ගමන් එන්නේ මේ තීරු දෙකේ හොඳ ලොකු පාරක් හෙම්මාදගම පාර අපිට තියෙන මෙන්න මේ කඳු වැටිය දිගේ යන්න පල්ලයට බහැලා ඕම ඇතර යන්න තියෙන්නේ ගිහලා අපි යන් ඔන්න යෝධයෝ දෙන්න ටිකක් හොඳට පේන තැනක් හම්බුණා බලන්න මේ තමයි අම්බුලාව කන්ද එතන අපි මෙන්න මෙතන ඔය මොල්ලේ මැද ඉඳලා තමයි බහැගෙන ඉන්නේ මෙතන ඕම එන ගමන් තියෙන දැන් මෙහෙම දැන් යන්න තියෙන අපව පල්ලයට ඒ කරලා ඔන්න ඔය අයින දිගේ යන්න තියෙන අපිට මේ පැත්තට යන් ඉතින් මම මේ අස්සේ පාරකින් යන ගමන් ඉන්නකොට මම දැක්ක හරිම ලස්සන දෙයක් මේ පැත්ත බලන්නකෝ ඈතින් ඉරපායවුවා මොකද මං වලාකුළු වලින් ඉස්සරහට ආව චුට්ටක් දැන් ඔන්න අතනින් ඉරපායලා තියෙනවා මේ වෙල්ලෑයක් තියෙන්නේ ඕක නෙවෙයි ලස්සනම දේ මේ පැත්තේ තියෙන උස්සට උසේ කඳු වැටි මොනවද කියලා හිතා ගන්න බෑ මේ කන්දේ මෙන්න මේ මැද ගල් ගුහාවක් ගලක් තියෙනවා ගල් පර්වතයක් ඒ ගල් පර්වතයට සෙට් වෙලා මට පේනවා පන්සලක් පරණ මෙන්න මෙතන ඒවට කොහෙන් යනවද කියන්න නම් කවුරුත් දන්නේ නැහැ. කවුරුත් නෙමෙයි මම දන්නේ නැහැ. මේ මිනිස්සු දන්නවද? ඊට පස්සේ අතන මේ වෙල මැද බිම තියෙනවා මේ පැලක්.
මේ පැත්තේ ඇලි නැහැ නේ. ඒකයි. නැත්තම් පැල් තියෙන ගස් උඩ. අපි යන් ඉස්සරහට. ඉතින් තවත් ලස්සන දෙයක් දැක්කා. වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ. වංගු දෙකයි ගත්තේ. ඔන්න ඈතින් පේන මොකද්ද? කෙලින්ම. මේ තමයි බතලේගල කන්ද. ඊට පස්සේ ඈතින් චුට්ටි වල පේන දේ උලක් වගේ සාම සරදමා කර යන්නමයි කන්ද කරා. ලොකු නායාමක් උනේ අන්නේ කන්ද. ඉතින් ආයම සරක් මේ වලාකුළු මේ පැත්තට ආවා. අවුව වෙනති වෙලා ගියා. බලන්නකෝ හරිම ලස්සනයි. ඊට පස්සේ මේ පැත්තේ කෙල්ලොත් ලස්සනයි. මං එනකොට ලස්සන 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 කටි යනවා. hina වෙලා ඉතින් ආවා. ආය දකින්නේ නැහැ නේ ඉතින්. පව්වප්පා. එතකොට තවත් ලස්සන තැනකට ආවා. ඉතින් මං දැන් ඉන්නේ රඹුක්කන මවනල පාරේ. මොකද බලන්න පේන තියෙන්නේ මට පිටිපස්සේ. පිටිපස්සේනේ පැත්තෙන්. මේ තමයි අලගල්ල කන්ද. මේ තියෙන්නේ පූජාගල කියන කන්ද. ඒක උඩ තියෙන පොඩි චෛත්‍යයක්. ඊට අහපැත්ත තමයි සිංහගල තියෙන්නේ. ඔන්න ඔතන. ඕකේ තමයි අර වැලකේලිලා යන්න තියෙන්නේ. ඊට පස්සේ අර සුද්ධියෙක් මැරුනේ. ඒ අර සිංහගලේ ඉඳලා බහිද්දි පූජාගල පැත්තට එන්න. ඉතින් අලගල්ල. මම මේක පෙන්නවා අම්බුලාව කන්ද උඩ ඉඳලා. ඉතින් මම දැන් ඒක පාම් වලින් යන ගමන් ඉන්නේ මේ ඉස්සරහ පැත්තට. ඊට පස්සේ අතන මේ ඔය අලගල්ල කඳු වැටියේම එක පැත්තකින් ඈතින් තව යනවා. ඒකේ ගලක් තියෙනවා. ගල උඩ හරිම ලස්සන හෝටලයක් තියෙනවා. මට ඒක නම මතක නැහැ. මේ අලගල්ලටත් මම නැග්ගා. දවසක් හිටියා. හැම මිසරට. අපි හිටියේ සිංහගලේ. යන ගමන් පුංචි ගල් බෝක්කුවක් හම්බුණා. බලන්න උඩින් යන්නේ කෝච්චි පාර මං හිතන්නේ. යටින් යන්න තියෙන්නේ. මේකේ වාහන දෙකට යන්න බෑ. පුංචි ගල් බෝක්කුවක්. මේ පැත්තත් පාර කපට්, එහා පැත්තත් කපට්, මැද නිකන් කැඩිච්ච පාර තියෙන්නේ. අපි යන් ගල් බෝක්කුව ඇතුලෙන්. ගොඩක් දුරට මේ වීඩියෝ එක සම්මත මට මෙතනින් ඉවර කරන්න වෙයි. මොකද දැන් කරවල වැටිගෙන යන්නේ. තව පොඩි දුරක් යනකොට රෑවේ. ඊට පස්සේ වලට වීඩියෝ කරත් පේන එකක් නෑ. ඊට කලින් මොන හරි දෙයක් තිබ්බොත් මම පෙන්නන්නම්. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එක ඉවර කරමු. කරවල වැටෙන්න කලින් දෙයක් හම්බුණොත් අනිවාර්යෙන් මම ඔයාලට පෙන්නන්නම්. හම්බෙමු.